ස්්‍රණය කරන්න ප්‍රථමයිෙන් මහත් පල මහත්තා නිසංස කරගන්න උතුන් පංචසලේ සමා දැන්වීම සඳහා නමස්කාරය කියන්න නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස් භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස බුද්ධන් සරණංගච්ච kami Budang sarenangga cami mang sarenangga cami daang sarenangga cami manggang sarreanggaca Sanggang sarana gaccha mi. Duti ampi Buddha ng butang gaccha mi. Duti ampi Buddha ng sarana gaccha mi. Duti ampi Dhamma ng sarana Duti ampi Duti ampi sara Sanggang sarana gaccha kami Duti hammpi sanggang sarenangga cami buddang sarenang ga cami tapi hammpi Budang sarenangga camimpi Damang sarenang ga cami tapi hammpi daang sarenangga cami sanggang sarenang තතිම්පි සංගං සරනංගච්චාමී රනගමනං සම්පන්නන් ආම බන්තේ පානාතිපාතාවේරමනී සික්කාපදං සමාධයාමි පානාධිපාතාවේරමනී සික්කාපදන් සමාධයාමී අධන්නාධනාවේරමනී සික්කාපදං සමාධයාමි අධින්නාදාානාවේරමනී සික්කාපදන් සමාධයාමමී සුම चाचारा वीरमणी सिख පදං සමාධයාමි කාමේ සුමිච්චාචාරාවේරමනී සික්කාපදන් සමාධයාමි සාවාදාවේරමනී සික්කාපදන් සමාධයාමි මසාවාදාවේරමනී සික්කාපදන් සමාධයාමි සුරමීරය මජ්‍ය පමාද්ටානාවේරමනී සික්කා පදන් සමාධයාමි සුරාමීරේ මජ්ජ පමාදට්ටානාවේරමණී සික්කාපදන් සමාධියම ලෙරෙ නීන සද්ධින් පංච සීලන් ධම්මං සාධකන් සුරකිතංකත්වා අපමාදන සම්පාදේ තබබන් ආමබන්තයේ සමන්තා චක්කවාලිසු අත්‍රා ගච්චන්තු දේවෙතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තු සගගමොක්කදන් දම්මස් සවන කාලු අයන් බදන්තාා දම්මස්ස ු අයන් බදන්ත ධම්ම සවනකාලු අයන් බදන්ත නමුතස්සබගේ විතු අරහතු සම්ම සම්බුද්ධස නමුතස්සෙ බගේවිතු අරෙහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ බගේවිතු අරෙහතු සම්මා සම්බුද්ධස්සේ තත් උත්තාබිදම් මත්තා කතු දපරමත්තතු චිත්තන් චේතෙසිකං රූපන් නි්බානමිති සම්භෙතාති සද්ධාබුද්ධි සම්පන්න ධර්මස්ශ්‍රවනාබිලාසි ගුණගරුක කාරුණික පින්මතුනිි දසබලධාරිී ලෝකනාත ලෝකජෙට්ට නරා සභ අංග රසලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදුමුවෙන් ගලාපු උතුන් සී සත්්දධර්මීන් බිඳක් ගෙවෙන පුංචි වෙලාවිමි පිින්මතුම් ශ්‍රවණය කරගන්නයි සූදානං වෙන්නේ. ධර්මය නිතර නිතර අහන්ඩෝන. පමුණුවා ගන්නෝන හිතට. එසේ පමුණවා ගන්නකොට අපේ සිත ස්සාභාවිකවම අකුසලයන්ගෙන් අංවෙනෝ නිතර හිතට පීඩාව බය කාන්සිය සැකය එපාවෙන ගතිය ඇලෙන බැඳෙන ගති රාගය මේ වගේ දේවල්ලලින් අපේ සිත නිතරම කෙලෙස්වොලින් අඳුරු කරනෝ.ඒ දුරගුණවලින් හිත නිරන්තරම්ම අපිරිසිදු භාවයට පච් කරනෝ එහෙම ජීවිතයක් අපි ගෙවන්නේ මේහො මේ මොහොතම සිනහාව ඊළඟ මුොහොතේ ඇඩීම මේ වගේ ජීවිතයක් අපි ගෙවන්නේ මේ ජීවිතයට ධර්මය විතරයි හරියටම හිතට පමණුවාගන්න තියන්නේ ධර්මිය හිතට පමණවා ගත්තොත් සැනසිල්ල තියෙනව නැත්නම් රජගෙදර හිටියස් සැනසිල්ලක් නන්නෑ. මහා ධනවතුන් ඉන්නෝ. සැනසිල්ල ලැබින්නේිනෑ හිත්ත තේරුම් ගත්ත නැතිවුුණොත්. සැනසිල්ල ලැබින්නේිනෑ. හිත තේරුම් ගත්තොත් එදාට තමයි හරියටම සැනසිල්ල කියන එක මොකද්ද. ැනසිල්ල කියන එක ලබන්නේ කොහොමද කියලා ඒ පිංවන්තයාත්තේරුන් ගන්නේ. ජයමග රූපවාහිනිී නාලිකාවිං උඩුදුම්බර කාශ්‍යපසාමීන්ද්‍රයාණන් වහන්සේ මේ විදිහටවතුන් ධර්මදානම පිංකම සිද්ධ කරන්නේ ලෝවසි ජනතාවකිරෙහි ඉමහත් අනුකම්පාවින්. ො කැපවීමක් ලොකු මහන්සයක් දරමින් මේ කරන ධර්මදානය ඒකාන්තෙම්ම ප්‍රඥාව ලෝවැසි ජනතාවගේ වර්ධනය වේවා කියන කරුණා සිතින් තමයි සිද්ධ කරන්නේ දේශනාවී දාහිකත්තය දරන පින්මතුන් සතුටු වෙන්න ගැඹුරු දහම් කරුණු බෙදාදීමේ පින්න සසරේදීත් ත්‍රහේතුක ප්‍රඥාවන්ත වාසනාවන්ත ජීවිත ලැබෙනු. මරණින් මත්ති උපදින උපදින භවයක්ගානේ මහේසාක්්‍ය ජීවිත ලැබෙනු විකලාංග ජීවිත ලැබන්නේිනෑ පරිපූරණ ජීවිත පෙලක් ලැබෙනු. සංසාරගමන සුවපත්වෙන්න මේ පිනහේතු වෙනවා. කවදා හෝ නමුත් කල්්‍යාන මිත්‍ර සේවනී පාරමී ගුණදවුණු කරගෙන. ජරාමරණ සංසාරදුකෙන් තරවෙන්න. මේ පිනපිහිටෝප නිශරය වෙනවාය කියන. මේ කාරණය ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. භික්‍ෂූන් වහන්සේ නමක් වුණත්. ධර්මයෙන් පිරිහෙනව ධර්මය දේශනා කරන්නේ නැත්නම් මෙනෙහි කරන්නේ නැත්නම්. අපි මේ විදියට ධර්මදේශනාව නිතර නිතර සිද්ධ කරන්නේ නිරන්තරයම් අපි ධර්මයට යොමුවීමක් තියන සාමාන්‍ය ඉන්නකොට කම්මැලිකම ඒවගේම ධර්මවිනය හදාරන්න හොයන්න තියනාකමැත් මෙයාදී දේවල් හිතට ගලාගෙනෙනේනෝ මේ නැති කරගන්න ඒ වගේම මේ කියන දේශනා කරන ධර්මය අපේ හිතටම අපි හිතවිසින් දේශනා කරවගන්න පමුණවාගන්න කමයි මේ විදිහට ධර්ම දේශනාදිය සිද්ධ කරන්නේ ඒ නිසායේ ධර්මය අවබෝධ කරගන්න පින්වන්තයෝ ඉන්න තේරුම්ගන්න අය ඉන්න ඒ අයට මේ ධර්මය අමුෘර්ථයක්. අමතන් දදුවව සෝහෝතිකැන් ඒක නිසා අමුෘර්තයක් වගේ තමයි මේ ධර්මය කියල කියන්නේ. ඒ නිසා අපිට දුර්ලබව ලැබිච්ච දෙයක්. කන කැස්බෑවා කියන සතා විය සිදුරෙන් අහස දෙස බලන්න වගේ බුච්. ඒ තරන් අමාරවෙෙන් මේ ධර්මයෙක් අපිට කන වැටෙන්නේ දුර්ලබයි. මනුස්ස ජීවිතයක් බුද්ධ ශාසනයක් බොහෝම දුර්ලබයි. ලැබුණත් පින්මතුනි බණක් පදයක් අහන්න අවස්ථාව නෑ. අද සුලබයි ධර්මය එවනාට මේක හැමදාමනෑ පිනාවදි කරගණ්ඩුවන. දුප්පන් මිනිස්සුවින්නු කන්නබොන්න නෑ එදිනිදා ජීවිත හරි මාමාර්ුවෙන් මේ කාලි ජීවත් වෙන්නේ. ඒ ඇත්තෝ අර දවස මහන්සිවෙලා වැඩ කරලා. ක් කරි හම්බ කරගෙන බඩු ටිකක් ගෙනල්ල ආහාරපාන අරගෙන කොහොම හරි ජීවිතය ගෙවනු. ආපහු වැඩට යනෝ ආපහු ඒ විදදිහට කටයුතු ටික කරගෙන යනෝ. පිංවදුන දැන් එයා ඥානවන්තනං අනේ අපි දුප්පත්තල එපදුනේ පිරිජාධි සංසාරි හරියට බනාහලනේ. හරියට දානාදී පිං කරලනේ. කියල එහෙම හිතුව නන්, ඒ කෙනාට වෙලාව ඕන තරන්තීන ඕනම මනුස්සයකුට කොච්චර වැඩකළත් හංචි වෙලාවක් වංකරගන්න පුළුවන් බනපදයක් කහන්න. ඕ එඩ සිල් සමාදන් වෙන්න වෙංකරගන්න පුළුවන් ඒවුනාට වංකරගන්න නෑ. එදාටන් වෙන වැඩම් මොනවහරි දාගන්නු. තවත් නොලැබීඒමයි සිද්ධ වෙන්න වෙනමුකුත් වෙන්නේ තවන් නොලබෑම මයිවින් හැමදාම වැඩකර කර දුක්විඳවිද කටුක ජීවිත ගෙවන්න වෙනෝ කොච්චර හම්බ කළත් ඉතිරියක් වෙන්නේ නෑ. දැම් බලන්න සිල්වන්තයාගේ ආනිසංසදක්ව නෝනේ බුදුරජාණන් වහන්සේ මහන්තම් බෝගක් කන්දන් අධිගච්චති මහත් ධනය ලබන කෙනෙක් වෙනව කියලා ඉමහත් ධනවන්තෙක් බවට සිල්වතා පත් වෙනෝ බුදුරජාණන් වහසේ ොඳට පහදල දීලතිනවා. ඒවගේ මහච් කීර්ති සම්පත්තිය ලබන කෙනෙක් බවට පත්වනෝ. පිරිසාතරට ඕන වෙලාවක බයනැතු වෙන බෙන්න්න පුළුවන් කෙනෙක් බවට පත්වනෝ විසාරදව ඒවගේ තමයි නොමුලාව කලුරිය කරනවා මරණින් මත්තයේ සුගතිය උපදිනෝ ධනමතෙක් වෙන් පින්මතුන සිල්වච්කමතම යෝන වෙන්නේ. සීලේ හොඳට රැක් ආරක්ෂ කලානම් ධනවත් ජීවිත ලැබෙනෝ. පෙරබවවලදී සීලේ හොඳට ආරක්ෂා කරල තිබුණනම් මේ ජීවිතේ මහා ධනවතුන්වෙලිපදිලාතිනෝ. බර්තමාන ජීවිතය කරන පෞකං අදාලනෑ ඒව මතුවට විපාක දේවි පින අනුව පෞ්ලි ඉබේවැලකෙන්න්නේෙ නෑ ඉමතුන පව කියන එක කෙලෙස් නිසා උපදිනෝ. ඒකට අපිට සත්පුරුසිෝන වෙන උපකාරයට. ඒ නිසා අපි පුළුවන් තරන් මේ ධර්මයට යොම වනු හිත් ඇති කරගෙන වැඩ කටයුතු කරන්න අදිිෂ්ටාන කරගණ්ඩෝන. බුදුරජාණන් වහන්සේ වදා ලබිධර්මය අපි ප්‍රකාශ කළ මාතෘ දිවිරාජ්‍යාරමුණු කරගෙනයි අභිධර්මය දේශනා කළේ කියලා ඒක කතාපවෘතියන් මම ප්‍රකාශ කළ ලෝතුරා බුදුරජාණන් වහන්සේද ගන්ඩබ් රුක්ෂමෝලයේදී යමාමහ පෙළහර පාල දිවියලෝකයට වැඩම කරලා හත්වෙන අවුරුද්දේ අභිධර්ම දේශනාව තුම් මාසයක් මුළුල්ලි දේශනා කලා ධානය වලදන්න උතුරුකුරු දිවයිනට වැඩපු වෙලා සාරිපුත්ත මහරහතන් වහන්සේ උපස්ථානයට වැඩිය වෙලාවි සාරිපුත්‍රය මම මිච්චර ධර්මයක් අද දේශනා කලා කියලා මාතෘකාව කියල දුන්නා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ පැවිදි වුණු සිිස්්‍යියෝ පන්සයකට ඒගෙනගෙන විස්තරාත්මක අභිධර්මය කියල දුන්න. භික්ෂූන් වහන්සේලත් මේ අභිධර්මය හොදයට හදාරණකොට උන්වහන්සේල පන්සීයක් නමකට සියලු කෙලෙසුන්දවා උතුන් අරිහත්තයට පත්වෙන්න මේ අභිධර්මය උපකාරවුණා. පිංවතුන්ට මතක් කලා මම කිරිවුල්ලු පන්සීයක් තමයි ඒ දිවියලෝකඉපදිල අභිධර්ම දේශනාවක් මිහිරිී හඩා හන්ඩ ලැබිලා අන්තිමේදී මනුස්සලෝකයේ ඉපදිල්ලා මනුස්සලෝකයේදී පැවිදිවෙන්න ලැබුණේ කෙලෙස් නැති කරන්න අභිධර්ම දේශනාව උපකාරවුණේ අන්නාර කිරිවුලන් පන්සීයක් කල ඉන්නකොට අභිධර්ම ශ්‍රවණයයි කිනිික මතක් කලා. මම චුල්ල සෝතා පන්න කතාවක් කිව්වා අභිධර්මය හරියටම හොඳට ඉගෙන ගත්තො චුල්ල සෝතා පන්න වෙනවයි කියලා. අපායිකට වැටෙ නෑ ඊළඟ බව සුගතය උපදනෝ. එතක ඒ වගේ කාරණ ප්‍රකාශ කලා. එදක මේ අභිධර්ම දේශනාව අපිට ආවි සාරිපුත්ත මහරාතන් වහන්සේ උන්වහන්සේගේ ශිශ්‍යයන් හේතුකොටගෙන. අභිධර්ම දේශනාව, මහා කාරුණිකළෝ තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ලෝකානුකම්පාාවන් හිත බෙදලා හිතේ ස්වභාවය මේකයි කියලා හොඳයට පහදල දීලතින. එ පැහැදීම ඉතාම විසිතුර. අපි දන්න නෑ අපි අපි කොහෙද ජීවත් පෙන්න්නේි කියලා. අපි මොකදද කරන්නේ. අනේ මට මොන සිතද පහල වනේ. මොකුද දන්නේ නෑ අපි ඉතින් සාමාන්‍ය ජීවිතයක් ගෙවනෝ. පිින්මතුනි දැන ගත්තොත් අපිට ඒ සිතට බෙහෙත්තක් කරන්න පුළුවන්. ප්‍රතිකාරයක් කරන්න පුළුවන්කම තියනවා. අකුසාසිත්තොලට තමයි අපිට පමතුනි ප්‍රතිකාරය හරියට මවශ්‍ය වෙන්නේ. ඒ අකුසාසිද දොළහක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ චිත්ත පාදීදී. දශනා කළ අබිධර්මී පර්මාර්ථ ධර්ම හතරයි මොනවදේ පර්මාර්ථ ධර්මහතර චිත්ත කියනවා චෛතිසික කියනවා රූප කියනවා නිබ්බාන කියල නු මතෘකා කළ ගාථ ව්‍යර්ථය තත්ත උත්තා අබිදම්මත්තා එහි කියනලද ධර්මාර්ථයෝනන්චතුදා පරමත්තතු ර මාර්ථ ධර්ම හතරක් වෙනවා චිත්තං චේතසිකං රෝපං සිතයි චේතසිකං පාලියෙන් චේතසිකං කියන චෛතිසික ධර්ම චෛතිසික ධර්ම මොනවද කිලිදිරේද කියන දෙනවා නි්බාන මිති සබබතා නිර්වාණයයයි කියන මෙන්න මේ කාරණා හතර තමයි රෝප නිර්වාණ චිත්ත චෛතසික රෝප නිබ්බාන මේ හතර තමයි පින්මතුන පරමාර්ථ ධර්ම. ඇත්තටම චිත්තන් කියලා කියන්නේ කුමක්ද. ි චිත්තං සිත්ත කියනක අර්ථය පින්මතුම් හිතක් තියනව කිය කතා කරනවන. අනේ මට හිතක් පහල වන මෙෙම අදහසක් තියනව මගේ ඔහොම කියල එකේක විදිර කියන්නේ එ ව චිත්තං කියෙනගේ තේරුම තමයි ආරම්මනං විජානාතීති චිත්තං. අරමුණ දැනගන්නේ නොයි සිත කියන වචනයේ භාවිත කරනවා. සිතගෙනගේ තේරුමේනං අරමුණ දැනගන්නෝ. ආරම් තවර්ථයක් තියෙනවා ආරම්මනං චින්තේතීති චිත්තං. අරමුණු සිතන නිසා කියන වච්චනය භාවිතා කරනෝ. අරමුණු හිතනවා අරමුණු දැනගන්නෝ. එතවට මේ චිත්ත කියන එක තේරුම තමයි සිතනව කියන එක අරමුණ දැනගන්නව කියනක. බුදුරජාණන් වහන්සි වදාරනවා මේ සිත කියන එක විසිතුරු එකක්. මේ සිත දිිට්ටං වෝ බික්කවේ චිත්තං මහනිනි දැකල තියනොවද නුම්බලා චචිත්ත චරණ කියල සිතුුව මත්තියෙනවා. එහෙමයි ස්සාමීනී ඒවම් බන්තේ. ටරණංචිත්තං චිත්තේ නේව චිත්තිතන්. ඒත් චරණ නම් වූ සිතියම සිතිම්ම තමයි නිර්මාණය කල්ලතියන්නේ ස්සර තිබිලතියෙන ඔය අදකාලෙ තොරන් වගේ ජීවමාන විදිටම නිර්මාණයකරපු සිතුවම්. තැන්තැන්ොලට අරගින ගිහිල්ල පෙදර්සනය කරන්න ජීවමාන විදියට පෙදර්සනය කරන්නවා. හරි අලංකාර සිතුවමක්. එදොට දැන් මේ සිතුුවම හරියට හිතන් තමයි නිර්මාණය කරල තියන්නේ කළ බුදුරන්ක වදාාරන. තේනපිකෝබික්කවේ ටරණං චිත්තන් චිත්තේ නේව චිත්තිතං චිත්තන් නේම චිත්ත තරන්. මහනනි මේ චරණ සිතියම සිතින් නිර්මාණය කලානං ඊට වඩා හිත විසිතුරුයි දැම් බලන්න වර්තමාන ලෝකයේ යානවාහන කොම්පියුටර්ඒවගේම ආසිං ගමන් කරන්න පුළුවන් ජන්ත්‍රෝප කරන මේ වගේ දීවල් පිංමතුනී නිර්මාණය වෙලා තිීනෝ. මේ උක්කුම නිර්මාණය කරල තිනි හිත දැන්ගේනම් හිත ඊට වඩා බලවත් බබලනවා විසිතුරුයි. එතකොට ලෝකයම නිර්මාණය කරන්නේ හිත කියලා ධර්මි කියනො. දැන් ඔයි හිත සොභහිතේ ස්වභාවය මේ හඳුන්වල දෙන්න මුලින් මේ දේශනාව කරන්නේ. ලෝකයම නිර්මාණය කරනව කියල කියන්නේ දැන් බලන්න අපි සත්ව විනාසයක් සිද්ධ වෙනෝනි ලෝක කවදහරි සත්ව විනාස සිද්ධ වෙනෝ තව අන්තරකල්ප දාසයක් කපට මෛතරි බුදුර යණන් වහන්සේ පහළ වනාට පස්සේ එතකොට තව අන්තරකල්ප පහළවක් වෙනෝ. මේන් හතරවෙනි අන්තරකල්පය තමයි මේන්තරකල්පය. යි තිරිිබදුරය න්සේ පහලෝනම් පස්වනි අන්තරකල්පයක් ඉවර වෙනවා. එවද තවන්තරකල්ප පහළවක් අපට මනුස්සවාස මේ ලෝක තියනෝ. එදවට අන්තරකල්පය අන්තරකල්පයක් කියල කියන්නේ දසවර්සය ඉඳං අසංකෙය දක්වාමත් වැඩි වෙන කාලයට ආයුස. අසංකෙයේ ඉඳල දසවර්සයට බහින කායට අන්තරකල්පයක් කියන තර දසවර්සය ඉඳල අසංකෙයියටත් අසංකේයේ ඉඳල දසවර්සේටත් බහින කාලයට අන්තරකල්පයේ කියනවච්චනය භාවිතා කරනවා. මේ අන්තරකල්ප පහළවක් එතකොට බුදුවරෙක් ගැන කිසිම සඳහනක් නෑ. එතුවන මේ කාලය තුළදී අපිට බොහෝ අකුසල් කරගන්න වෙයිදෝ බයානකකමක් නවා ධර්මය නොලබී යෑම නිසා. පින්මතුන අන්තර්කල්ප විශ්ස පෙරෙනකොට ලෝකෙ සත්ව විනාසයක් සිද්ධ වෙනෝ. ඒ සත්ව විනාසය මේ ක්‍රමයකින් අටුවාවෙතා ප්‍රබේද දක්වනවා අන්තරකල්පැ හැට හතරක් කියලා එතකොට අපේ ධර්මය සඳහන් වෙනෝ වාන්තරකල්ප හැට හත්තරක් ගෙන හැටහත්තරින් හතරක් ඉක්මිලා ගිහම හැටක් අන්තරකල්ප ඒ විදියට මනුස්සවාස තියෙනවත් බුදුවරු නෑ බුදු කෙනෙක් ගැන සඳහනක් නෑ. පින්මතුනි මේ මහාබද්‍රකල්පය පහළ වෙන්නේ අන්තිම බුදුරජාණන් වහන්සේ වසිෙන් පින්වතුනි මෛත්‍රී බුදුරජාණන් වහන්ේ උන්වහන්දි පාලුනාමන්තරකල්ප තවෙයිතකොට ඒ පස්වනි අන්තරකල්පයේ තවන්තරකල්ප දාහතරක්ම පින්මතුනි තියෙනව නතකොට. එතවට මේ දාහතරටම බුදුවරු නෑ බයානකැයි තත්ත්වය. දාමාන්‍යෙන් ගත්තාහම මේ පිංටික කරගන්න ලැබෙන්නේ මේ ජීවිතය තමයි. අපි කොහහි උපත්තිය ලබයිද දන්න. බයානකකමේක. ඉතින් පින්මතුනේ අන්තර්කල්ප හැටහතරක් පිරුණහම ලෝක විනාශය සිද්ධ වෙනෝ ගින්නෙන් විනාස වෙනු ජලයන් විනාස වෙනෝ වායුුව විනාස වෙනෝ එදෝට ගින්නෙන් ජලවාුුව සත්ත සත්තක් ගිනාවාරා සත්වතාවක් ගින්නෙෙන් විනාස වෙනෝ. අට්ටමං අට්ටමෝදක අටවෙනි වාරී ජලීන් විනාස වෙනෝ චතුසට්ටි අදා පුන්නෝ හැටහතරවෙනි වාර්ය යන්කිසි දවසගේ දොහොම යනකොට හැටහතරක් පිරිනමය කිමු. හත්තේ අත්වවතාවක් ගින්නෙන් ආපෝ එකවතාවක් ජලින්. ආපෝහත්වතාවක් ගින්නේෙන් එකවතාවත් ජලයෙන්. ආපෝහත්වතාවක් ගින්නෙන් එකවතාවත් ජලයෙන් ඔහොමොහොම කියල ගණන් කරගෙන යනකොට හැටහතරවෙනි වාර්යතියනනේ. චතුසට්ටි යදා පුන්නෝ කියන්නේ එකයි. ඒකෝ වායුවරෝසියා එක අවස්ථාවක් වායුවෙන් විනාස වෙනවාය කියලා ධර්මි සඳහන් වෙන්නේ. එතකොට පින්මතුනි මේ අන්තරකල්ප හැටහතර ගියාට පදමි ලෝකයේ විනාස වෙන ඕනේ. ලෝකය විනාසවෙන් අවුරුදු ලක්ෂයකට ඉහැතදී කාමාවච්චර දෙවි කෙනෙක් කැවිල්ලා මුළු සක්වල සිසාරා කියාගෙන යනම පින්වත්න මෙන් අවුරුදු ලක්ෂයක් ගිය තැන ලෝකය විනාස වෙනෝ. ඒවගේම සත්ව විනාශය සිද්ධ වෙනෝ. බොහොම බයානකයි කියලා විස්තරේ ප්‍රකාශ කරනෝ. ඒ වෙලාවි මිනිස්සු බයට පත්වෙලා හැමෝම මෛත්‍රිය කරුණාව මුදිතාව උපෙක්කාගෙන සවබඹ විහරණ දියුණු කරන්න පටන්ගන්නවා. මිනිස්තුූ ගෙවල් දොරවල් හදනයේ ඔක්කොම පැත්තකින් තියෙනවා. ඉඩකඩං වවනේ ඔක්කොම පැත්තකින් තියලා මිනිස් ොමකද කරන්නේ ඒ වෙනුවෙන්ම කාලයේ ගෙවනව භාවනා වඩන්න. ධ්‍යාන කරන්න කාලේ ගෙවනෝ. පිංවතුනි වැඩි කාලයක් යන්න ප්‍රතම අධ්‍යානය ලබාගන්න. මහර ට වඩා ඉහළ ද්‍යාන ලබාගන්නක් පුළුවන්. ඒ ධ්‍යාන ලබාගත්තට පස්සේ පංමතුනි බ්‍රහ්ම ලෝකයේ ඉහළ බමතලයක උපපත්තිය ලබනෝ. එකනි විනාශ නොවන බ්‍රහ්මලෝකයේ පළවනියෙන්ම ගින්නෙන් විනාස වෙනට බ්‍රහ්මලෝක තුනක් විනාස වෙනෝ. ජලයෙන් විනාස වෙනකොට බ්‍ර්මලෝක හයක් විනාස වෙනෝ. ඊළඟට තමයි වායුුවෙන් විනාස වෙනකට බ්‍රහ්ම ලෝක නමයක් විනාස වෙනෝ. එතකොට එචර ප්‍රමාණයක් වායුවෙන් විනාස වෙන. දැන්වය ගත්තාහම සාමාන්‍යෙන් ගත්තහම ගින්නට වඩා ප්‍රබලයි ජලය. ජලයට වඩා පබ වායුුව, ක්‍රමේ තමයි යන්න තින් දිවියලෝ කොක්කොමිවරයි මනුස්ස ලෝකත්තිවරයි අපායෝොත්තිවරයි. අපායින්න සත්්‍යයෝ පවා ඒ කාලයේ වෙනකොට මනුස්ස ලෝක උප දෙනවා. අර මිත්‍යා දුෘෂ්ටික කියන මේ ගති ඇති සත්‍යයෝ විතරක් පිටසක්වලක අපායකට මාර්ුවෙනෝ අනිත් පවකං කරල ගිහිල් ඉපදිච්ච අය සුගතිී උපත්්‍යය ලබනවා අහෝසි වෙනෝ අ කර්මය තවත් අපා ඉන්න තත්ත්ව හෝසි වෙනප මතු භවයන්ට පස්තම්බග වෙන්න පුළුවන්. නමුත් ඒ වුුණට එපතිසන්දිය ගෙනැද්දීපු කර්මය ඒ භවෙන් අවසං වෙනෝ. පිින්මතුනි මේක ඇහැපු මිනිස්සු හිස ගිනිගත්තු කෙනෙක්කේ ගින්න නිවන් උත්සාහ කරනව වගේ අනික වීරියවන්ත වෙල භහාවනා වඩනොෝ වැඩි කාලයක් යන්න කලින්. අන්න මග පලනිවන් අවබෝධර වැඩි කාලයක් යන්න කලින් ඒ අයට ධ්‍යාන ලබන්න පුළුවන්කම ලැබෙනෝ. ධ්‍යාන ලබන්න පුළුවන්. ධ්‍ය උපදවා ගත්තු මේ මනුස්සයෝ. මිය යනකොට ඒ ධ්‍යානය මරමුණු වෙලා ඒ කියන්නේ ධ්‍යානය මතක් වෙනෝමයි. ඉහලම සැපයක් විඳපු එක මතක් වෙනවමයි ඒක අමතක වෙන්නේ නෑ. ඒ නිසා අධහානයෙන් පිරිහිල නැති නිසා බම්ඹලුව උපත්තිය ලබනු විහල බමතලයක උපදිනෝ. පිංමතුනි මේ ධර්මතාවයල් ලෝකයේ. බ්‍රක්්ම ලෝක ඉපදුනාට පස්සේ තවකල්ප හැට හතරක් මේ ලෝකය ක්‍රමාණුකෝලෝ විනාසවෙවී විනාසවෙවි අජටාකාසයක් බවට පත්වෙන්න පිංමතුනි කාලේ යනෝ එකනෙක් අලුනැති දුමනැති ඒවගේ දූවිල්ලක්කන් නැති තත්වේයට පත්වන්න තවකල්ප හට හතරක් ජනෝ. කොච්චර කාලය අධ්‍යතකොට. සාමාන්‍යෙන් තව ක්‍රමයකින් කියනවා අටුවාවි කියන තවව්ච ක්‍රමයකින් තව කල්ප විශ්සක් ජනෝ ලෝක විනාදය ර තවතැන්වුලති නො කල්ප හැට හතරක් යනෝ. ඊළඟට තමයි. දැන්වඔන්න හිස් බවට පත්වෙනෝ අජටාකාසියක් බවට පත්වෙනෝ මේ මහපොලොව ඊට පස්සේ හැදින්න පිින්මතුනි ආපහෝ. හැදින්න පෙර අජටාකාසියක් බවට පත්වෙලත් කල්ප හැටහතරක් ජනෝ. ඊළඟට තමයි වැඩෙන්න්න පටන්ගන්නවා ලෝකය එතකොට කල්ප තව හැටහතරක් ැද එකනෙ හැදන්න වැඩෙන්න්නේ යනෝ ඊළඟට මනුස්සවාස වෙනවා කල්ප හැට හතරක්. එතකොට ඒ කාලේ තුළදි තමයි මනුස්සවාස වෙන්නේ. මු ඇති වුනාට පස්සෙ තමයි ඒකට්ටීගේ ආයුස අසංකෙයියක් ආයුස. අයම්පබා තමන්ගි සරීරාලෝකෙන් තම ඉන්නේ. පීති බක්කා ප්‍රීතිය අනුභව කරන කෙනෙක් පීති බක්කා එතකට ් එත ඒ මිනිස්සු ආරම්භ වෙන්න පටන්ගන් ගත්තහම ආරම්භ වනහම බ්‍රහ්මලෝක ඉදලා ආවට පස්සේ එහම සිද්ධ වෙන්නේ හැදිල්ලා ලෝකය හැදිලා වැඩිලා ඒවගේම නිර්මාණය වනාට පසසි තමයි පාල වෙන්නේ. පිංමතුනි දැන් බ්‍රහ්ම ලෝකීපදුනානේ මේ ඉන්න මිනිස්සු අපාහික සත්තුවේ ප්‍රේත ලෝකඉන්න සත්තුව යොක්කොම ගිල්ල මේ ඔක්කොම කෙලෙස්තීන අය. ආසාව තන්හාම තිීන අය, මතකයි යොක්කොම මනුස්ස ලෝකයේ කාලි කොච්තර හොඳට තිබුුණද මෙහම කියලා. පිින්මතුනි, ඒ නිසා ඒ අයට තන්හාවක් ඇතිවෙනම බ්‍රහ්මලෝකි බ්‍රක්්මයන්ට අනේ ඉස්සර වගේ දිවියලෝකටික තියෙනවනම් මනුස්සලෝකය තියෙනවනං කියලා. ඒ අනුව පින්මතුනි හිතන කොට, කාලාන්තරයකගේ ඇවෑමිං සූරය මණ්ඩලය, ඒ අනුව සිතනකොට කාලාන්තරේකගේ ඇවෑමිං, සියුන් දුහවිලි පිනිසාහිත, වර්සාාවක් වැහැලා ක්‍රමාණුකූලව මේ මහපොළොව වර්ධනය වෙන්න පටන්ගන්න. මහපො වර්ධනය වන්න පටන්ගන්නවා. මේ මහපොළොව ඒ විදිහටම පිහිටනෝ එක ධර්මතාවයක්. පොඩි පොඩි රටවල් වෙනස් වෙන්න පුළුවන් හැබැයි ඒ වනාට උතුරුකුරුදි වෙන්න ඒ වගේම, ජම්බුද්ධීපය පූර්ුව විදේහේ අපර ගෝයායනේ කියන මේ සතර මහද්දීප ඒ විදිහටම පිහිටල තිනෝ. එතවොට පින්මතුනි මනුස්්‍යයන් බඹලෝහිපදුනේ ඒ බ්‍රහ්මලෝකන් ආයුසිවර වෙලා චුත්තවෙනකොට මේ මනුස්සලෝකයේ ගැනහෙම කැමැත් ඇති වෙලා ඇවිල් උපත්තිය ලබනෝ. අන්නේ අය තමයි සයම්පබා කියල කියන්නේ තමන්ගෙලියෙන් තමයි ජීවත්ත පීතිබක්කා ප්‍රීති අනුභව කරන්නේ. දැගිති මේ අයට රසතෘෂ්නා ඇතිවෙනෝ පප්පටක ඕජාව දිවගාලා. ඒ නිසා මොකද වෙන්නේ මේ අය තන්හාාව ඇතිවෙලා ි ටි ටක රැස් කරන්න පටන්ගෙන අන්තිමේදී මේ අය කෙලෙස් වැඩිවීමට පත්වනො. දන්නෙමනෑ ප්‍රමාදය අසංකයේ යට තිබුණු අයුස අවුරුදු සීයක සීයක් විතර යනකොට එකක් කඩු වෙලා ඔහොමොහොම පින්මතුනි ටිකටික ටිගටික බැහැගෙනෙනෝ. අන්නෝ ය ක්‍රමයක් තියන්නේ. තකට බ්‍රක්්මලෝක ඉඳදලා ඒ බ්‍රක්්මයෝ, සන්හාවින් හිතනව මෙෙම දිවිය ලෝක මෙ තිබුණනං කොච්චර හොඳයිද. මනුස්ස ලෝක මෙහෙම තිබුණ නං කොච්චර හොඳයිද. කාමාාවච්චර ලෝක සියල්ලම තිබුණ නං කොච්චර හොඳයිද කියල හිතන කොට තමයි. පිංමතුනේ ඒ හිත ප්‍රත්‍යය කරගෙන තමයි චිත්තේ ප්‍රත්්‍යය කරගෙන තමයි ලෝකයේ නිර්මාණය වෙන්. බ්‍රහ්ම ලෝකත් හැදෙනවා දිවිය ලෝකත් හැදෙනවා නස්සලෝකයක්ත් ඇදන මේ හිත තමයි මුල්ලලා දන්. මේ හිත මුල් හැමදේකටම හි මනෝ පුබ්බංගමා දම්මා. සියලුම දේවල්ලලට මසිත පුබ්බංගමා පූර්වාංගමයි. එහෙමයි ධර්මි කියන්නේ. එතකොට පිංමතුනි මේ සිත කියන එක තේරුම් කර ගැනිල්ල තමයි ඕන වෙන්නේ. අපිට බුදු දහමින් අපිට දැනගන්න ලැබෙන එකම ලාබය තමයි, හිත හරියටම තේරුම් කරගෙන සංසාර්දුකින් ගැලවෙන්න තිෙන වැඩපිළිවෙල තමයි මේ ධර්ම මාර්ගය තමයි පින්මතුන ලැබෙන ලොකුම ලාබය. හිත තේරුම් කරගත්තොත් එයා ලොකු සත්පුරු සේක් බවට පත්ව වෙනවා. හිත තමයි ඔක්කොටම ොල දැම් බලන්න මේ ලෝකය එකඒ කරටවල් යුද්ධ කරනවා. එතවට මේ යුද්ධයක් ඇතිවෙන්නමි දෙන්නෙග්ගි හිද් දෙ එකක් නමිතන. කෙලෙස්වොලින් දෙන්නෙක්ගේ හිද් දෙකක්. එතව මේකට නිහතමානීකම මෙආදී දේවල් තියෙනව නං ඒ හිතේ දුර්ගාන්ත දුර්ධාන්ත අගුණ යටවෙලා පින්වතුන කුසලේට නිකම්ම හිත නැමෙන ගතියක් තියෙනවා. මේ හිත නිර්මාණය වෙන්නේි මම ව්වා විශේෂයෙන්ම ප සංසාරීදී කරනලද සංස්කාර ධර්මයන් අනුව. ඒ නිසා පෙරරූප දෙකීමේ කැමැත්තමත චක්ු ප්‍රසාධරූපයේ අරමුණක් ගැටුුණහම පහළ වෙනෝ. පෙර සද්ධඇසීමේ කැමැත්ත මත රැස්කල කුසලේක විපාග වසින් සෝත විඤ්ඥාණය පහළ වෙනෝ. ඒවගේබෙරගඳ සුවන්ද විඳීමේ කැමැත්තමත රැස්කලා වූ කුසලේක විපාකෙන් ගාන ඤ්ඥානය පහල වෙනවා. ජිවහා විඤ්ඥානය කාය විඤ්ඥානය ඒ විදියටයි. ඒකෙදත් පිංමතුනි හිතත් එහෙමයි මේ හැම දේම හේතු ගොඩකින් තම ඇතිවෙන්නේ. එක හිතක් පිින්වතුනි නිරුද්ධ වෙලා තමයි සිතක් ඇතිවෙන්නේ එකත් ධර්මතාවයක්ක හොඳට තේරුම් ගණ්ඩුවන බොහොම සිවුම් වැඩක් මේ සිත්ත නිරුද්ධ වෙලා තව සිතක් ඇති වෙනවා. ඊළඟට මේකේදී පිංමතුනි සිත් අසු නමයක් චෛතිසික පනස් දෙකක් රෝප විසිට දීර්ග ක්‍රමයෙන් සිත් එක විසි එකත් දක්වා ධර්මය සඳහන් වෙන එකේ විසියකාක්. පිළිබඳ විස්සරහට ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනෝ පිින්වතුනි මෙන්න මෙහෙමයි මේ හිතේ ප්‍රබේද හිත කියන එක තේරුන්ගත්තුොන් අනිවාරයෙන් මහමේ සංසාර්දුකෙන් නිදහස් වෙනෝ නිදහස් වෙන්න වැඩ කටයුතු හරියටම සැකසෙනෝ ඒ නිසා තමංගි කෙලිස් තමංචම හඳුනගන්න පුළුවංකම ලැබෙනෝ පිංකමක් කරන්න ගියත් ඒ පිංකම සාර්ථකව කරන්න නං අනි වාර්යෙන්ම පින්මතුනි හිත පිළිබඳ දැනුමතින්න ඕන කවරුහරි කියනවනං ඕ ගැමුරු කාරනාා මොකටද අපි මහන්සි වෙන්නේ මොකටද කියලා. ඒ අයට දුකක්කාවත් දුක කියන්නේ මොකදද කියලා හඳුනගන්න බෑ. ඒවාගේම තමයි වෙනත් ප්‍රශ්නයක් කාවත් ඒ ප්‍රශ්නය මොකදද කියලා හඳුනගන්න බෑ. මානසික රෝගීක් බවට පත්වෙනවා. එනිසා බොහොම භයනකයි පින්වතුන මේ හිත තේරුම් කරගත්වනතුන. තෙත තේරුම් ගත්තොත් තමන්ට ඕන විදිහට ආත්මභාවය හසුරු වන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒ නිසා මේ හිත හොඳට තේරුන් අරගෙන ලොකු අවබෝධයකින් වැඩ කටයුතු කරගන්න අධිෂ්ඨානසීලී වෙන්න ඕන. එතවට මේ සිතක්. වාම සිදත් අසූනමයක් මොනවදේ අසූනමය කෙටියෙන් කියනව නම් අකුසා සිද් දොළහයි. අහේතුක සිද්ධහාටයි. අකුසා සිද් දොයි අහේතුක සිද්ධහාටයි. එත වට තිහක්නේ කාමාවච්චර කාමස්ෝභන සිත් විසි හතරයි. එතු පනස් හතරයි. පාවචරසි පහළවයි එතකොට පින්වතුනි හැටනමයක් වූ සිත්්තියනවා. ඊළඟට තමයි අරූපාවචරසිද දොළහයි හැටනමයි දොළහයි අසු එකයි ලෝකෝත්‍රසිත් අටයි එතකොට ලෝකෝත්තරසිද අටක් කියන්නේ අසූනමයයි. මෙ අසූ නමයක් වු සිත් පිළිබඳව මාතෘ කාටික. ඒනම් මොනවද අකුසා සිද් දොළහා අහේතුක සිද්ධහාට කාමාවච්චර කාම සෝභන විසිහතර රූපාවචර සිත් පහළව අරෝපාවචර සිද් දොළහා ලෝකෝත්තර සිත් අට කියමි අසූ නමයක් සිද එක බෙදල යාන භූමි වශයෙන් ජාති වශයෙන් තමයි හිත බෙන්නේ හිත බෙදෙන්නේ හොකින්දකෙ ලැවත් ූමි බෝමි කියලක කියන්නේ කාමාාවච්චර භූමි රූපාවච්චර භූමි අරූපාවචර භූමි ලෝකෝත්තර භූමි කියලා මේ සිත බෙදෙන ක්‍රම හතරක් තියනවා මොනවද ආමාාවච්චර රූපාවච්චර අරෝපාවචර ලෝකොත්තරකෙන භූමි වසින් භූමි වසින් හිත බෙදෙනවා. ඒවගේ ජාති වසයෙන් බෙදන්නේ අකුසල ජාති කුසල ජාති වසින් ඒ විදියට බෙදෙනවා අකුසල කුසල ක්‍රියා ආදි වසින් එහෙම බෙදෙනවා. ඒ විදිරමි හිත බෙදෙනෝ එතගොඩ මේ හිත කියන එක ඒ ක්‍රමීට තමයි බෙදන්නේ මේ හිත කියන එක එක දිගට පවතින් එකක් නමේ මොහොතක් මොහොතක් පාසාම වෙනස් වෙන ධර්මතාවයක්. එතකොට මේ සිත තේරුම්ගන්න නිස්සරහට අභිධර්ම වැඩ සටහන අත්‍යවශ්‍ය දෙයක්ගති තමන්ට දුකක්කාාව තා මේ සිත තමයි තියෙන්නේ කියලා තේරුම් අරගෙන මොකද්ද කරන්න දන්නේ. අනිවාරයෙන්ම ඒකට පිළියන් කරගන්න එක. මොකද්ද පිළියම දැන් හිතට දුකක්කාව දුකෙන්න්නේ මුකින්ද තරහ නිසා. තරහ ඇති වනේ මේ සිත නිසා මේකට පිළියම තමයි මෙන්න මෛත්‍රී සිත ඇතිකර ගැනිල්ල. මේ ලෝබයක් හිතට ආ්‍යාසාාවක්. එ මේක දුරුවෙන්නට නං අසුභ භාවනාව සිද්ධ කරන්නඩ ඕන. ඊළඟට තමයි මෝහ සිතක්. ඉන්න තැන දන්නේන කරන වැඩේ දන්නේන මේ විදිට දුරගුණ ඒවගේම ඇති වෙනෝ හිතේ ඥානවන්ත සිතුවෙලි පහලවෙන්නේ නැතිගතියක් ඒකට කියන්න පින්වතුනි මෝසාගත සිත ති ඒ නැති කරගන්න බනම හන්්ඩෝන බනාහණ්ඩෝන ඒ වගේ ඒ ඥානය වැඩින විදිට සිත්ත යොමු කරන්නඩ ඕන සිහ වැඩිෙන විදිටයුතු කරන්න ඕ තු මේ හිතට බෙහෙතතියන්නේ තමන් තුළමයි නැතුව දේවාලෙවත් බෝධියයේවත් ඒම නැත් නම් බුදු පිළිමිවත් නෙම බෝධි පූජාව කරන්නේ කර්මශක්තිය යටකරගන්න හැබැයි හිත තේරුම් කරගත්තන් ඒ හැම දේකට මුත්තරය ලෝතුරා බුදුරජාණන් වහන්සගේ ධර්මිතය නවා. ඒ නිසා මේ පිළිබඳ ොහොන්දට තේරුම් කරගෙන අවබෝධීෙන් වැඩ කටයුතු සිද්ධ කරන්නට ඕන පමතුන ඊළඟට තියන චෛතසික ධර්ම චෛතිසික කියල කියන්නේ සිතෙහි යෙදුණු චෛතිසික යෝය කියල කියනවා සිතෙහි යෙදුණෝ චයිතිසික ෝය කියල කියනු. සිතෙහි යෙදන දේවල් චේතසි බවං චේතසිකෝ චේතසි බවං චේතසිකෝ හිතෙහි යෙදුනෝ චෛතිසික යෝය හිත යෙදනවා හරියට හිත නං වතුර වගේ. චෛතික නං කසාය තිනනවය පස්පංගුව කියමුකු අපි ඒක තියෙන අඩංගු ද්‍රව්ය වගේ වනිවැල් ගැට පත්පාඩගම් කොත්තමල් මේ වගේ දේවල් වගේ තමයි පිංවතුන චෛතිසික ධර්ම කියල කියන්නේ එතකට මේ එක තුුණහම වතුරත් එ වතුරයි මේ කියපු ද්‍රව්‍යයි එකතුම මේක වෙනස් කරන්න බෑ වෙන් කරන්න බෑ ඒ වගේ එකටම හටගෙන එකටම නිරුද්ධ වෙන ඒ ොප්පාද ඒක නිරෝධ ඒ කාලම්බන එකම අරමුණක් ගන්න හිතගන්න අරමුණම ගන්න ඒත්තු එකම ස්ථානයේ හිත හටගන්න ස්ථාන චෛතිසික ධර්මත් හටගන්න කියන මේ කාරණවංගෙන් චෛතිසික කියන වච්චනය භාවිතා කරනු ඒකුප්පාද පාලීෙන් කෙනනම් ඒ කුඋප්පාද ඒ නිරෝධ එකට නිරුද්ධ වෙනවා. ඒකා ලම්බන එක මාරමුණක් ගන්නවා එල්ලෙනවා ඒකවත්තුක එකම තැනක වස්තුවක් ඇසුරු කරගෙන ැ හට ගන්නුම්. ඒක යන කොහොමද. අපි බලමු ඒකුපපාදකල ගැනි සිතයි චෛදසිකයි එකටම ඉපදිල එකටම නිරුද්ධ වෙනවා. එතට ඒක නිරෝධ නිරෝධගැ එකට නිරද් වෙනගති. ඒඟට තයි ඒක වත්තුක කියල කියන්නේ ඇහැක් හිත උපදින වස්තුවා. කන නාසය දිවසරීරය. මේ වගේ තැන් හිත උපදින වස්තු. ඒ නිසා පිංවතුනි හිත යංකිසි ඇහින්ද සිත පහලවෙන්නේ. චයිතිසිකත් එතනම තමයි පහළවෙන්නේ. කනින්ද සිත පහලවෙන්නේ රූපයක් දැක්ක හම අපි බලන්න සාමාන්‍යෙන් ගත්තාම, රෝපය දකිනකොට ඔන්න දකින දැකීම කියන මේ කාරණය පිින්මතුනේ හිත විසින් ආරම්මනං විජානාතීති අරමුණ දැනගන්න අර්තයෙන් හිතින් සිද්ධ වෙනවා මේකට හැබැයි හිත නිකම්ම තනියම ඇති වෙලාක දැනුමැති වුණා නෙමේ එක හොඳට තේරෙනෝ විස්සරට චෛතිසික පා චිත්තපාදිිය හොඳට ඉගෙන ගන්නකොට පිංවතුන මෙන්න ඊළඟකාරණය තමයි ඒ කාලම්බනම ඒකාලම්බන කියලා කියන්නේ. ඇහැ රෝපය අරමුණු කරගෙන රෝපය එල්ලිල ඉන්නවනම් ජෛතිසිකත් පිින්වතුන ඒ විදදිහට එල්ලිල ඉන්නවා. එකැන රෝපේ එල්ලිල ඉන්නවනන් හිත චෛතිසිකත් එල්ලිල්ලා ඉන්නවා. එතකොට ඊළඟට තමයි පංවතුනේ ඒ කුප්පා දෙකට එප දෙන ගතිය, ඒක නිරෝධ එකට නිරුද්ධ වෙන ගතිය, ඒකාලම්බන එකමාරමුණක් ගැනීම ඒකවස්තුක ඇස කන නාසිය දිවසරීරය මනෝදවාරය කියන මෙන්නමී ස්ථානවල හටගන්න බව එක විට හටගන්න බව. මේ කියන කාරණාවන්ගෙන් චෛතිසික ධර්මයන් පිළිබඳව තේරුම් කරගන්නට ඕන. අපි ඉදිරියට ඉදිරි. වැඩසටහනේදී නිබ්බාන ඒළඟට තමයි රෝප කියන මේ කොටස් තිගත් හඳුන්වල දීලා. අපි අභිධර්මයට ප්‍රවේශ වෙනෝ දේශනාව ක්‍රමාණුකූලව මේ අභිධර්මය සම්බන්ධව කරුණුවලින් වැඩිහරියක් මේ දේශනාව පවත්වගෙන යනවා. ඒ නිසා හැම දෙනාටම මේ උතුන් ධර්මදානම පිම්බලයෙන්. ඒ කාන්තයෙන්ම ගැඹුරු දහම් කරුණු ශ්‍රවණය කරගන්න. හිතට පමුණවාගන්න හිතත් තේරුන් කරගන්න ලොකු අවබෝධයකින් කටයුතු කරන්න. ගෙවෙන පුංචි කාලය මේ ජීවිතය. ඒ කාන්තෙන් සැනසිලිදායක විදිර ජීවත්වෙන්න්න හැමෝටම වාසනා සම්පත්තිය ලැබේවා. හැම දෙනාටම පාරමී ගුණ දියුණු කරගෙන උතුන් චතුරාරි සත්‍යය ධර්මය අවබෝධ කරගන්නත් ලැබේවා. ලැබේවා කියලා සිරුවාද පාර්ථනය කරනවා. ඒවගේ මද දේශනාවේ දාහිකත්වය දරන පිින්මතුන් නමින් මියගේ සියලු ඥාතිීන්ද හැම දෙනා නමින් මියගිය සියලු ඥාතින්ද මේ පින් අනුමෝදං වෙත්වා සැපවත්වෙත්වා අමානිවනින් සැනසිත්වා සියලු දෙවියෝ අනුමෝදං වෙත්වා දෙවුරැකවරණ ආරක්ෂවා සිරුවාදය නිරන්ත්‍රරේම්ම සලසාධෙත්වා ඒවගේම ධර්මස්ත්‍රවනය කරන ලක් වැසිලෝ වැසි සියලුම ජනතාවට මත්දේශනාවේ දාහිකත්වය දරු දායික පිින්මතුන්ටත්. ඒවගේ මනිදුක් නිරෝගීස්ුව දිගාන්සිරිි සම්පත්තිය ලැබේවා සියලු අපළු පන්ද්‍රව දුරුවේවා. කරම නවග්‍රහදෝස දුරුුවේවා, අකුසල විපාකවාර දුක්කඳුරු දුරුවේවා අවිදු වඳර දුරුුවේවා පෙරපින් මතුවේවා, හිතන පතන සියලු පැතුමං හිට වේවා. ඒවගේම ගුණනුවනින්ද යසී ස්තුරෙන්ද බවභෝග සම්පතින්ද වැඩේවා. කාය්චිත්ත පීඩාවක් කිසිවිටකවත් නොමවේවා කායිකමානසික සැනසිල්ල නිරන්තරයම්ම ලැබේවා. අතිගරු පූජනී වඩු දුම්බර කාශ්‍යව සාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුව දිගාසිටි සම්පත්තිය ලැබේවා. කාරය මණ්ඩලේට ජයමගර උපවාහිනයේ සියලු දෙනාට ආයුරාරෝග්‍ය සැපවිහරණ සැලසේවා, මේ ධර්මදේශනාව රජවංගල ආර්‍ය සේනාසනයේ සිට පටිගත කිරීමට කැපවෙන පූජනීය මිනුවංගමුවේ අරණ විහාරී සාමීන් වහන්සේට පින්සස් සතවර්සාදික කාලයක් නිදුක්නීරෝගීස්ුව දිගාසිරි සම්පත්තිය ලැබේවා නාරන්දිනී දස්සන විහාරී සාමීන් වහන්සේ. ඇතුළු සියලු දෙනාට සත සාන්තිය යහපතමුදාවේවා. ඇමෝටම පාරමී ගුණ දවුණු කරගෙන උතුන් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්නත් මේ පින පිහිටෝපනිශ්‍රේම වේවාවේවා කියලා ආසිර්වාද පාර්තනය සිද්ධ කරනවා. ආකා සට්ට ආචබුම් මට්ටා දේවානාගා මහින්දිකා ප්ඥන්තං අනුමෝදිත්වා චිරංරක්කන්තු සාසනං චිරංරක්කන්තු දේසනං චිරංරක්න් කන්තුතුවන් සදාතිී සෑම දෙනාටම තෙරුවන් සරණයි.